අපේ පෙරනි මුතුන් මිත්තු ජීවත් වුණේ තනි තනි කුඩා ගෝත්‍ර කණ්ඩායම් විදියට. ඉතින් ඒ ගෝත්‍රයකින් තවත් ගෝත්‍රයකට වසංගතයක් පැතිරෙන්න ඉතාමත් කුඩා අවදානමක් තමා තිබ්බේ. කුචිකාරම යුගයේ ආරම්භයත් එක්ක මේ සංචාරක ඉදිර ජීවිතය අවසන් වෙලා ස්ථිර වාසස්ථානවල සමූහයක් විදියට ජීවත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කාලේ ඉඳන් අද වෙනකම් මිනිසයාට විවිධ වසංගතවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පෙරනි නාගරික ශිෂ්ටාචාරවල ජනතාව එකට එකතු වෙලා සමූහයක් විදියට තමා ජීවත් වුණේ. ඉතින් මේ පැරණි නගරවල දුර්වල සෞඛ්‍ය පද්ධතියක් තිබ්බා. දුර්වල පරිවහන ක්‍රම, ගවයෝ, ඌර වගේ සත්තු, මස් මාංශ වගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් නැති කිරීමක් සිද්ධ වුණා. ඒ වගේම මීයෝ, කැරබොත්තු වගේ සත්තුන්ගේ ග්‍රහණය වර්ධනය වෙලා ඒ සත්තු මලකුණු වගේ අපද්‍රව්‍ය ජලමූල ආශ්‍රවලට කෑමවලට මිශ්‍ර කිරීමක් නිසා මේ පැරණි සමාජවල වසංගත තත්ත්ව ඇතිවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ වසංගතව පැතිරීම නිශ්චිත නාගරික ප්‍රදේශයකට සීමා වෙලා තමා තිබ්බේ. නමුත් ක්‍රමානුකූලව වෙළඳාම දියුණු වෙලා නගර අතර සම්බන්ධතා ගොඩනැගුණු හින්දා වසංගත ලෝකයේ සෑම තැනකම වගේ පැතිරුණා. ඉතින් අපි කවුරුත් දන්න මැලේරියාව, ක්ෂය රෝගය, ලාදුරු, වසූරිය වගේ වසංගතවලට පැරණි සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සුયા මුහුණ දුන්නා. මේ පැරණි ශිෂ්ටාචාරවල මිනිස්සු හිතුවේ වසංගත කියන්නේ දෙයියන් දුන්න දඬුවමක් විදියට. ඉංග්‍රීසි භාෂාවෙදී අපි වසංගතයක් පැන්ඩමික් එකක්, අවුට්බ්‍රේක් එකක්, එපිඩමික් එකක් වගේ විවිධ නම් වලින් හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ වචන අතර සියුම් වෙනස්කම් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. එන්ඩමික් එකක් කියන්නේ යම් නිශ්චිත ජනගහනයක් ජීවත් වෙන ප්‍රදේශයක වසංගතයක් ප්‍රතිරේච්ඡ අවස්ථාවක්. අවුට්බ්‍රේක් එකක් කියන්නේ යම් ප්‍රදේශයක වසංගතයක් අවිනිශ්චිතතාවකින් පැතිරෙන අවස්ථාවක්. එහෙමත් නැත්නම් මේ වෛරස් එක තියෙන ප්‍රදේශෙන් බාහිර නව ප්‍රදේශවල රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්ත අවස්ථාවක්. පැන්ඩමික් එකක් කියන්නේ ගෝලීයව එහෙමත් නැත්නම් පෘථිවියටම වසංගතයක් පැතිරුණ අවස්ථාවක්. මිනිස් ඉතිහාසයේ මීට කලින් මුහුණ දුන්න දරුණු වසංගත කිහිපයක දොරතුරු කිහිපයක් විමසා බලමු. ඇතැන්ස් වසංගතය වාර්තා වී තිබෙන තරණිතම වසංගතය විදිහටත් මේක හඳුන්වනවා. මේ වසංගතය වීසියේ පෙළබොණේ නීතියානු යුද්ධමාලා පැවති අවධියේ තිබ්බ වසංගතයක්. මන් ලක්ෂයක් පමණ වාර්තා වූ බවටයි ඉතිහාසඥයෝ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රීක පෞර රාජ්‍යවල ජනගහනයෙන් 3/2 ප්‍රමාණයක්. ඒ කාලේ හිටපු ග්‍රීක ඉතිහාසඥයෙක් වුණ තියුසයිඩිස් කියල ඒකනගත මූලාශ්‍රවල ඔහු සඳහන් කරලා තියෙනවා. හොඳින් හිටපු මිනිස්සු එකපාරටම දරුණු හිසේකයක් කුමක් හටගත්තා. පස්සේ ඇස්වල රතු පිපිලි හටගෙන ඉදිමුණා. ඒ වගේම දිව උගුර වගේ කොටස් වලින් රුධිරය සහ දුමදක් වහනේ වුණු බවට. ජස්ටීනියන් වසංගතය. මේක ඊජිප්තුවේ ඇති වුණ වසංගතයක්. පස්සේ නාවික වෙළඳ මාර්ග හරහා නැගෙනහිර රෝම අධිරාජ්‍ය වුණ බයිසැන්තියන් අධිරාජ්‍ය දක්වා රැති වුණා. ඒ ජස්ටීනියන්ගේ පාලන කාලයේ හින්දා ජස්ටීනියන් වසංගතය කියලත් කියනවා. මේ වසංගතයෙන් මිලියන 50ක් පමණ මිය ගියා කියලත් කියනවා. විශේෂයෙන් බයිසැන්තියන් අධිරාජ්‍යයේ අගනුවර වුණ කොන්ස්ටන්ටිනෝපලයටත් මේ වසංගතයෙන් දරුණු බලපෑම් මෙල්ල වුණා. ජස්ටීනියන් වසංගතය කාලේ බයිසැන්තියන් අධිරාජ්‍යයේ ජීවත් වූ ඉතිහාසඥයෙක් සඳහන් කරලා තියෙන විදිහට චීනය, ඉන්දියාව හරහා නාවික හා ගොඩබිම් වෙළඳ මාර්ග වලින් මේක බයිසැන්තියන් අධිරාජ්‍යයට ඇතුල් වී තිබෙන බවයි. බ්ලැක් ඩෙත් හෙවත් කළු මරණ වසංගතය. කළු මරණය තමයි මෙතෙක් මානව ඉතිහාසයේ ඇතිවෙච්ච දරුණුතම වසංගතය. මේ වසංගතය නැගෙනහිර ආසියාවෙන් පටන් අරන් මධ්‍යම ආසියාවේ සේදමාවතයි මුහුදු මාර්ගයි හරහා මධ්‍යතන යුරෝපයට ව්‍යාප්ත වෙච්ච වසංගතයක්. ලෝක ඉතිහාසයේ වැඩිම මරණ ගාණක් වාර්තා වුණෙත් මේ වසංගතයේ. ඒ මිලියන 200ක් වෙච්ච ජනගහනයක්. ඒ කියන්නේ යුරෝපයේ ජනගහනේ 130ක් මිය ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ කළු මරණ වසංගතය කාලේ අද වගේ දියුණු වෛද්‍ය ක්‍රම ප්‍රතිකාරකම තිබුණේ නැති හින්දා රෝගීන්ව වෙනම කාමරවල සහ රෝහල්වල වෙන් කරලා තමයි ඉඳලා තියෙන්නේ. කළු මරණයේ කාලේ ජීවත් වෙච්ච වෛද්‍යවරු කුරුළු හොටක් වගේ මුහුණු ආවරණක් පැනදලා තියෙනවා. ඒ මුහුණු ආවරණ ඇතුලේ මීපැණි, කුණුඩු වගේ ඖෂධ වර්ග 55ක සංයෝගයක් අන්තර්ගත වී තිබෙනවා. ඒ ආවරණය බලාපොරොත්තු වුණේ විසබීජ සහිත වාතය නාසයට පැමිණීමට පෙර පිරිසිදු කිරීම. අද අපි කවුරුත් භාවිතා කරන කොරන්ටයින් කියන වචනය ආවේ 14 වන ශතවර්ෂයේ කළු මරණය නම් වෙච්ච මේ වසංගතයත් එක්කමයි. ඒ කාලේ ඉතාලියේ වෙරළපඩ නගර වසංගතයෙන් ආරක්ෂා කරගන්න ඕන හින්දා ආසාදිත ප්‍රදේශවල වරායන් වලින් වෙනීසියට එන නැව් ගොඩ බාන්න කලින් වරාය දවස් 40ක් නැංගුරම් දාන්න ඕනි කියලා නීතියක් පනවලා තියෙනවා. කොරන්ටයින් කියන වචනේ හැදිලා තියෙන්නේ ඉතාලි භාෂාවේ කොරොන්ටා ජියෝර්නි එවත් දින 40 කියන පදයේ ආභාෂයෙන්. කොකොලිට්සි වසංගතය. මේ වසංගතය මෙක්සිකෝව හා මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවල ව්‍යාප්ත වුණ වසංගතයක්.
මෙක්සිකෝ වෙයි මධ්‍යම ඇමරිකාවේ මිනිස්සු මිලියන 15ක් විතර මේ වසංගතයෙන් මරණයට පත් වෙලා තියෙනවා. ලන්ඩනයේ මහා වසංගතය. මේ වසංගතය ලන්ඩනයේ 1600 අප්‍රේල් මාසයේ ආරම්භ වෙලා අවුරුදු 3ක පමණ කාලයක් පැවතුණා. නැස්සන් වගේ කෘමි වෛරසයේ ආසාදනය වී මියගිය මළසිරුවල වැසීමෙන් මේ වසංගතය වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඉතින් ලන්ඩනයේ ජනගහනයේ ලක්ෂයක් එනම් ජනගහනයේ 15% ප්‍රමාණයක් මේ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ලන්ඩනයේ මහා ගින්නක් ඇති වුණේ මේ කාලෙදී. ඉතින් මේ කාලේ ලන්ඩනයේ හිටපු රාජකීය පවුල් සහ නයිට්වරු වගේ ප්‍රභූපන්තිය පිරිස් ලන්ඩනයේ හැරදා ගිහිල්ලා තියෙනවා. මාසෙල් මහා වසංගතය. ආසාදිතයෝ සහිත නැගෙනහිර මධ්‍යධර්මී ප්‍රදේශයේ සිට වෙළඳපළු වාහනය කරපු නැවක් ප්‍රංශයේ මාසෙල් වරායේ නැංගුරම් දැමීමෙන් පස්සේ මේ වෛරසයේ නැවේ සිටි ආසාදිත නාවිකයන්ගෙන් ප්‍රංශයට ඇතුල් වූ බව ඉතිහාසඥයන්ගේ ලිඛිත වාර්තාවල සඳහන් වෙනවා. පස්සේ අවුරුදු 3ක් ඇතුළත ව්‍යාප්ත වෙච්ච මේ වසංගතයෙන් ලක්ෂයකට අධික පිරිසක් මිය ගිහින් මාසෙල් ජනගහනයේ 130ක් අතුගා දාලා තියෙනවා. රුසියන් වසංගතය. එවක රුසියාවේ දෙවන කැතරින්ගේ කාලයේ ඇතිවෙච්ච වසංගතයක් ලෙස මේක හඳුන්වන්නත් පුළුවන්. මොස්කව් නගරයට තමයි වැඩිම බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ. මිනිස්සු ලක්ෂයකට අධික පිරිසක් මේ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඉස්පාඤ්ඤ උණ වසංගතය. ඉස්පාඤ්ඤ උණ යනුවෙන් හැඳුන්වුව මේක ඉස්පාඤ්ඤයෙන් ආරම්භ වෙච්ච වෛරස් එකක් නන් නෙමෙයි. මේ වෛරස් එක ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසයේ උපවර්ගයකින් ඇති වෙන්නේ. මේ වෛරසයේ කෙලින්ම මනුෂ්‍යයාගේ ශ්වසන පද්ධතියට තමයි හානි කරලා තියෙන්නේ. ඉස්පාඤ්ඤ උණ ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්ත වුණා. පළමුව හඳුනාගත්තේ යුරෝපයේ උණත් පස්සේ ඇමරිකාවේ සමහර ප්‍රදේශ වගේම ආසියාවෙත් ව්‍යාප්ත වුණා. මේ ඉස්පාඤ්ඤ උණ පැවතුන කාලේ පළවෙනි ලෝක යුද්ධය පටන් ගත්ත කාලේ. ඉතින් සොල්දාදු මේ වෛරසයේ ප්‍රධාන වාහකයන් වුණා. කුරුළු උණ වසංගතය. මේ වසංගතය චීනයේ පටන් ගත්ත වසංගතයක්. ජීවිත මිලියන එකක් පමණ මේ වසංගතයෙන් අහිමි වුණා. 1957 පෙබරවාරි මාසයේ සිංගප්පූරුවට ඇතුළු වුණ මේ කුරුළු උණ හොංකොං මෙන්ම එක්සත් ජනපදයේ වෙල්ලබඩ ප්‍රදේශවල පවා ව්‍යාප්ත වූ ගෝලීය වසංගතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. HIV/AIDS. AIDS ව්‍යාප්ත කරන වෛරසය අදටත් පවතිනවා. පළමුවෙන් මේ රෝගය හඳුනාගත්තේ 1981 වර්ෂයේදී. AIDS පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණයට කෙලින්ම හානි කරන වෛරස් එකක්. AIDS පළමුව වාර්තා වුණේ ඇමරිකානු සමලිංගික ප්‍රජාව අතරේ. නමුත් 1920 දශකයේදී බටහිර ආප්‍රිකාවේ චිම්පන්සීන්ගෙන් AIDS රෝගයට හේතු වන වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වී ඇති බව සොයාගෙන තියෙනවා. වර්තමානයේද අප්‍රිකානු ප්‍රදේශවල ජනගහනයේ මිලියන 40ක් AIDS වෛරස් ආසාදිතයන් වෙනවා. තාමත් AIDS වෛරසයට නිශ්චිත සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන නම් නැහැ. ඖෂධ විද්‍යාත්මක ක්‍රමකින් AIDS රෝගය තරමක් පාලනය කරගන්න විතරයි පුළුවන්. ඌරු උණ වසංගතය. මේකත් ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරස් එකේ නව ප්‍රභේදයකින් හටගත් වෛරසයක් හේතුවෙන් හටගත් වසංගත තත්ත්වයක්. මේක ආරම්භයේ සිදු වුණේ මෙක්සිකෝවේ. පස්සේ ලෝකයේ පුරා වෙතුරුණා. එක්සත් ජනපද රෝග මර්ධන මධ්‍යස්ථානයේ වාර්තාවන්ට අනුව 150,000ත් 175,000ත් අතර පිරිසක් මේ ඌරු උණ ආසාදනයෙන් මරණයට පත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකානු ඉබෝලා වසංගතය. 2014-2016 අතර කාලයේ ඇතුළත බටහිර ආප්‍රිකාවේ ව්‍යාප්ත වූ වෛරස් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. පළමුවෙන් වසංගත රෝගීන් වාර්තා වුණේ අප්‍රිකානු රාජ්‍යයක් වූ ගිනියාවේ. පස්සේ ලයිබීරියාව, සියරෝලියෝන් ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයකම මේ වෛරස් එක වාර්තා වුණා. වවුලන්ගෙන් මේ ඉබෝලාවට හේතු වන වෛරසය මනුෂ්‍යයන්ට ආසාදනය වී ඇති බව විශ්වාස කරනවා. ඉබෝලාවටත් 100%ක් සාර්ථක ප්‍රතිකාරයක් තාම නම් සොයාගෙන නැහැ. ඉතින් මීට කලින් ඇති වෙලා තියෙන ඔයාලා දන්න වසංගතවල තොරතුරු පහතින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා.